තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන්, එහෙමයිද? ඔව් තෙරුවන් කරුණයි. දැන් ඔහි පිරිත සූදානම් වෙලා දින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි, එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසට નિયમિત අවසාන දේශනාවයි මේ අවස්ථාවේදී පවත්වන්නේ යෙදෙන්නේ. අපි හූස්ටන් බෞද්ධ විහාරය තුල පවත්වන ඒ 5 දිනක භාවනා වැඩමුළුවේ අද දෙවැනි දවස අවසන් වෙනවා. දැන් මේ වෙන විට මේ භාවනාව කියන්නේ මොකද්ද? අපි කරගෙන යන භාවනාව භාවනාවේ ස්වરૂපය ගැන ධර්ම කරුණු හා පැහැදිලි කිරීම සිදු කරා. ඒකම දිගින් දිගටම පැහැදිලි කරේ මෙය ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න ඕනේ භාවනාවක් කරන විදිහ පුහුණුවකින් ලැබෙන දෙයක්. ඒ පුහුණුව බුදුහාමතුරෝ පෙන්වන්නේ මේ සංසාර විමුක්තිය ලැබෙන්නේ පුහුණුවකින්. ඒ පුහුණුවේ කෘත්‍යයන් තුනක් තියෙනවා. ඒ කෘත්‍යයන් තුන තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුන. දැන් සීලයෙන් කරන්නේ මොකද්ද? සමාධියෙන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද කියලා ශ්‍රාවකයා දැනගත යුතුයි. අපි සීලයෙන් කරන දේ ගැන සෑහෙන විස්තරයක් සිදු කරා. දැන් මේ තුනම එකට ගත්තා. සීලයෙන් කරන කෘත්‍යයයි, සමාධියෙන් කරන කෘත්‍යයයි, ප්‍රඥාවෙන් කරන කෘත්‍යයයි. මේ තුනෙන් මේ හැබැයි එක දෙයක් අහක් කරන්නේ. මොකද ඒ දේ සම්බන්ධ වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ලෝක ස්වභාවයේ සම්බන්ධවයි. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ සංසාරයේ දුකයි. මේකේ නැතුව ඌර්ණ පූර්ණ මොකවත් දෙන්න බෑ. සංසාරයේ දුකයි. ඒ සංසාරයේ දුක වගේ මේ සංසාර දුක නිකන් ඉබේ හටගන්නේ නෑ. දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තණ්හාවයි. තණ්හාව නැති තැන සංසාරයක් නෑ. එහෙනම් සංසාර දුකක් නෑ. ඒක නිවන කියන බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ වගේම ඒකට යන මාර්ගයක් තියෙනවා. නිවනට යන මාර්ගයක් තියෙනවා. ඒකට හැම වෙලෙම වචනයක් භාවිතා කරනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය සම්පූර්ණ කිරීමෙන් සංසාර දුක නිමා වෙනවා. එතකොට මේ මාර්ගය කියන එක තමයි මේ සීල, සමාධි, ප්‍රඥා කියලා අපි ගන්න. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුන තවත් විදිහකට විස්තරාත්මකව පැහැදිලි කිරීම. මොකද අපිට ඒක තේරෙන්නේ නැතුවට මේක තේරුම් අරගෙනම ගියොත් ලේසි වෙනවා. දැන් නිවන් දකින මාර්ගය සංසාර දුක අහක් කරන මාර්ගය කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. මේක ඉතින් මේ ඉන්න ඔක්කොමලා ලියලා පාඩම් කරලා ලකුණු අරගෙන ඕන තරම් දේවල් කියනවා. දැන් ඊට පස්සේ හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි මාර්ගය වැඩුවම මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. එකදියක් දන්නවා. ඔක පාඩම් කරපුවා විභාගේ පාස් වෙනවා කියලා දන්නවා. ඒක වයසට යනකොට දන්නවා. මේව පාඩම් මේව මතක තියාගත්තම් පාටිවලදී කතා කරන්න දේවල් දිනනවා කියලා. මොකද පහුවෙනකොට මේ වයසට යනකොට මිනිස්සුන්ට අර මුල් කතා අඩු වෙනවා. මොකද ඉස්සෙල්ලා කතා කරන්න පුළුවන් ඇඳුම් පැළඳුම් ගැන, රැකී රක්ෂා ගැන. වයසට යනකොට එහෙම බෑ. ඒක වැඩක් නැති වෙනවා. කතා කරලා විපා වෙලා සම්පප්පලා විපා වෙනවා. ඒ යන්තේ ඒ අය දැන් පාටි වලට ගිහිල්ලා එහෙම කතා කරන්නේ මොනවද? අභිධර්මය, සූත්‍ර පිටකය. දැන් අන්න එහෙම තමයි වර්තමානයේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට බෞද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒකේ කොරස්කාරයෝ තමයි අපි ඔක්කොම කියන්නේ.
ඉතින් දැන් ඒකට වෙනස් දෙයක් තමයි මේ භාවනා වැඩමුළුවේදී සිදු කරන්නේ. දැන් එමනම් අපි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරු දේශනා කරන අවබෝධ බුදුහාමුදුරු අවබෝධ කරගත්ත දේ සංසාරයේ දුකයි. අපි ඉතින් සංසාරය ගැන දන්නේ නැහැ. ඒක සංසාරය ගැන දන්නේ නැත්නම් දුක ගැන කොච්චර දුකද ගැන දැනගත්තට වැඩක් නැහැනේ. මොකද අපිට දුක සල්ලි නැතිවීම දුකයි. බුදුහාමුදුරන්ගේ දුක ඒක නෙමෙයි සංසාරයේ දුකයි. සංසාරයේ පැවැත්ම දුකයි. සැපයක් තියෙනවා සංසාර විමුක්තිය පමණයි. සංසාරය දුකට හේතුව තණ්හාවයි. දැන් මේ පින්වතුන්ට දුක තියෙනවා නොඑක් දුක තියෙනවා. ඉඳගෙන ඉන්නකොට දුකයි. මොකද හේතුව කකුල රිදෙනවා වෙන්න පුළුවන් කොන්ද රිදෙනවා වෙන්න පුළුවන් ඒකත් දුකක්. හැබැයි ওই දුකට හේතුව තමන්ගේ තණ්හාව කියලා කාටවත් තේරිච්ච කෙනෙක් කොතන ඉන්න බෑ. හිටියනම් ওই වැඩසටහනට එන්නේ නෑ. අපේ දැනුවත් භාවය ඔච්චරයි. ওই දුකට හේතුව අපි දන්නේ වෙනත් කාරණයක්. බොරු හේතුවක් දන්නේ. අපිටත් දුක තේරෙන්නේ. සමහර විට බුදුහාමුදුරු දේශනා කරන දුකම වෙන්න පුළුවන්. ඒ තේරෙන දුකට දුක දුකමයි අපිට. ඒක ගැටලුවක් නැහැ. බුදුහාමුදුරු දේශනා කරන දේම දුකයි අපිට. අපේ තියෙන වැරද්ද අපිට නොතේරෙන දේ නම් දුක නෙවෙයි. දුකට හේතුවයි. අපිට හැම වෙලේම දුකට හේතුව තේරෙන්නේ බොරුවක් අසත්‍යයක් ලෙසමයි. දැන් ඒක නිසාවෙන් අපිට බුදුහාමුදුරු දේශනා කරන දුක කටපාඩම්. මොකද ලකුණු ගන්න පුළුවන්. අර වයසට යනකොට පාටිවලදී කතා කරන්න පුළුවන්. මොකද බුදුහාමුදුරන්ගේ දුක්ඛාරි සත්‍ය. ඉතින් කටපාඩමින් කියනවා ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක. කැමති දේ නොලැබීමේ දුක, අකමැති දේ ලැබීමේ දුක. අවසානයේ තවත් කටපාඩම් කරන අයට පුළුවන් අන්තිමට බුදුහාමුදුරු දේශනා කරනවානේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔන්න දුක. ඇත්ත ජාති දුක. ඒක ජාති කිව්වම හොයනවා. ජාතිය කියන්නේ සිංහල භාෂාවයි පාලි භාෂාවයි ආර්ථ නිරුක්ති හොයලා හොයලා ජාති කියන්නේ ඉපදීම දුකයි. නමුත් දඟලන්නේ ඉපදිච්ච එක අරගලන්නේ මොකටද? තව හොඳ උප්පත්තියක් ලබා ගන්න. ඇයි ඉපදීම දුකයි කියලා තේරෙනවා නේද? මේ බණහන අයටත් ඉපදීම දුකයි. දැන් ඒකේ දුක වුණේ හුඟක් අයට මේ බණහන අයට වැඩි අයින් අද මේ මං කියන්නේ. මේවා ගැන මං කියන එක නැතුව තමන් හිතලා බලන්න. මොකද මේ ධර්මයේ අපි තේරුම් ගන්නයි ඕනේ ජීවිත කාලය තුළ. මෙහෙම නැතුව කාටව අපහාස කරන්න මම මේ කියනවා නෙමෙයි. අපි උත්සාහ කර යුතුයි බුදුහාමුදුරන්ගේ සබෑ ධර්මයේ ටික ටික හරි තේරුම් ගන්න. නැත්නම් මේ වඩන භාවනාව පළක් වෙන්නේ නැහැ, බොරුවක් වෙනවා. දැන් ජාතිය දුකයි ඉපදීම දුකයි කියන එක දැන් මේ පින්වතුන් දිහා බලන්න. ඔය පින්වතුන්ට තේරුනේ මොකද්ද? මේ විදේශීය ගතව ඉන්න අපි නම් දැකලා තියෙන හුඟක් ලංකාවෙන් බැහැර වෙලා ඉන්න සිංහල බෞද්ධයන්ට ඉපදීම දුකයි. ඒ ඉපදීම හැබැයි ලංකාවේ ඉපදීමයි දුක. නෑ ඒක වෙලා නේද දුකයි කියලා තේරෙනවා. ඒකින් ඉඳලා විතර රටකට යන්නේ. නෑ බුදුහාමුදුරුවෝ පෙන්නන දේ නෑ. ලංකාවේද විතරට ඉපදීම දුකයි. ලංකාවේ ඉපදින්න තියුණා නැහැ. ඔහොමම ගිහිල්ලා බලකෑමට මිනිස්සු වෙලා ඉපදින එක දුකයි. මේ දුක තේරෙන්නේ නැහැ ඉපදීම සම්බන්ධව. ජාති දුක කියන එක. අපි ඒක එක්කෙනාට තේරෙන විලාසය. දිව්‍ය ලෝකේ ඉපදින එක සැපයි. දැන් ඔය වගේම
එදා බෝධිසත්වයන්ගේ ගුරුවරයා වන එක ගුරුවරයා එන්නේ ආලාරකාලාම ආලාරකාලාම ඊට වැඩිය දුක ගැන දන්නවා අපිට වැඩිය. එයාට මිනිස්සෙක් වෙලා උපදින එක දුකයි කියලා අවබෝධ වෙලා තියෙනවා. දෙවියෙක් වෙලා උපදින එක දුකයි කියලා අවබෝධ වෙලා තියෙනවා. නැතු මේ ඇමරිකාවේ උපදීම දුකයි සැපයි කියලා නෙවෙයි එතන තියෙන වෙනසක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ උපදීම සැප. දැන් තමන්ට බලන්න මොන වගේ අදහස්ද තියෙන්නේ කියලා. පෙර උපාසකම්මලට හිතෙනවා නෙමෙයි. ගැහණියෙක් කියලා ඉපදීමනේ දුක. පිරිමියෙක් වුණා නම් සැපයි. පෙර පිරිමින්ට හිතෙනවා පිරිමියෙක් කියලා ඉපදුනේ කනේ දුක. ගැහණියෙක් වුණා නම් සැපයි. දැන් අපිට එතකොට දුකට හේතු දැන් දුකට හේතුවනේ මේක හොයන්නේ. එතකොට පෙලක් වෙලාට ගැහණුකම, පිරිමිකම, සිංහලකම, බෞද්ධකම එතකොට එක එක ජාති ආගම ඕනේ අපි ජාති දුකට හේතුව. දැන් මේ පින්වතුන් තමන්ගේ උපදීමේ දුකට හේතුව බලන්නකො කල්පනා කරලා. තමන්ට එක එක දවසට වෙනස් වෙනවා නේද? දුකට සැබෑ සත්‍ය නෙමෙයි මේක බොරුව. ජරා දුක ඒකත් එහෙමයි. අපිටත් ජරා දුක තියෙනවා. ජරා කියන්නේ වෙනස් වීම. වයසට යන එක දුකයි. දුකට හේතුව වෙලක් වෙලාට හුඟක් අයට අවුව වැස්ස වැඩ රාජකාරී කෘමිනාශක බෙහෙත්තේ දැන් මේක ජරාවට යන එක මේ දවස්වල නම් ලොකුම හේතුව කොරෝනා. ඔය වගේ විවිධ දේවල් විස ආහාර මේවට හේතු වෙනවා. දුක දුක නම් තේරෙන්නේ නැහැ ජරා දුක නම් ඒගොල්ලෝ හදාගත්තේ දෙයක් අනුව තම තමන් දන්නේ දෙයක් අනුව ජරා දුකට විසඳුම් හොයනවා. මොකද දුක් විඳින්න කැමති නෑ කවුරුවත්. දුක නැති කරන්න නම් දුකට හේතුව නැති කරන්න ඕනේ. දැන් ජරා දුකට එක හේතුවක් විදිහට සලකනවා කෘමිනාශක විස සහිත ආහාර. ඉතින් ඒක හේතුව වුණාම දැන් shopping යනවා කාබනික ආහාර හොයාගෙන. ඕක තමයි ජරා දුක වෙන්නේ. දැන් දුකට හේතුව එයාගේ හිතලා තියෙන එක දුකකට හේතුව මේ මේ කෘතිම පොහොර වලින් හදන ආහාර මරණ දුක ඒකත් එහෙමයි. මරණ දුක අපෝ මරණ දුකට හේතුව හුඟක් අය දැන් මේ දවස්වල දන්නේ දේ තමයි මරණ දුක ඔක්සිජන් ප්‍රශ්නය. ඉතින් ඔක්සිජන් ලංකාවේ හැමනම් සෑහෙන දැන් ටැංකි විකිණෙනවා හෝගා. මොකද මේ මරණ දුකට හේතුව ඔක්සිජන් නැතිවීම පමණයි. කොරෝනා උගන්නව පාඩමක් මේක. මරණය කියලා එතකොට වෙනත් විදිහ දෙයක් දන්නේ. මේක මරණයට හේතුව මරණයට හේතුව නෙවෙයි මරණ දුකට හේතුව ඔක්සිජන් නෙමෙයි තණ්හා. ජරාවට හේතුව ජරාව නෙමෙයි ජරා. ඔය අපි විසඳන්නේ ජරාවට හේතුවක් මිසක් බුදුහාමුදුරුවන්ගේ විසඳුම තියන්නේ ජරාව හරහා ඇතිවෙච්ච දුකට හේතුව. දුකට හේතුව තණ්හා. දැන් ඉපදීමට හේතු හුඟක් අය දන්නවා. මිනිස්සෙක් කියලා උපදින්න හේතු නැති කරා කියලා මේ රහන් විසඳෙන්නේ නැහැ. මිනිස්සෙක් කියලා උපදින්න මිනිස්සෙ උපදින හේතුවක් තියෙනවා. ඒක භෞතික හේතු තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. හේතුව නෙමෙයි මෙතන මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඉපදුනාම තියෙන දුකට හේතුව. එතකොට ඉපදීම නැති කිරීම කරන්න යනවා උපදිලා දුක් විඳින මිනිස්සයා. පවුල් සැලසුම් ක්‍රම එහෙම භාවිත කරන්නේ. ඒ ඒ ඒ තමන්ට තේරෙච්ච ජාති දුකට විසඳුම නේද? අනේ අපේ වගේ අයව උපදින්න හොඳ නැහැ කියලා නෙමෙයි. එහෙනම් මේ අපි කරන්නේ බොරුවක් නේද? ඒ බොරුවම තව ශාස්ත්‍රීය මට්ටමින් කරන්න ගියහම තව අමාරු වැඩනේ.
ඕක කරලා මැරලා ගියා කියලා මේ බුදුහාමුදුරුවගේ සැබෑ පණිවිඩය කාටවත් හඳුනගන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගය. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගය තුළ තියෙන්නේ මේ සංසාර දුකෙන් අත් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. ඔන්න ඒක පරියායයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරා. පරියාය කියන්නේ මේ එක දේශනා විලාසය. ඒකම දැන් ඊයේ දවසේ වෙනකොට මම පැහැදිලි කරලා දුන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතාවක් නෙමෙයි. නිවන් දකින්න ක්‍රමය මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩිමයි. ඒකත් වෙන පරියායයි. හැබැයි මේ දෙකේම කියන ධර්ම කාරණා එකයි. ඒ සීල සමාධි ප්‍රඥා කියනකොට මේ ධර්ම පරියායයේ නිවන් දකින්න මාර්ගය පැහැදිලි කරන්නේ එකිනෙකට වෙනස් ශික්ෂා තුනකින්, කාරණා තුනකින්. ඊට වැඩිය විස්තරාත්මක පැහැදිලි කිරීමක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන්නේ. එතන තියෙන කාරණා 8ක්. තව ඉතින් ඕක තව එක එක පරයයන් විස්තර කරපුවා ගොඩාක් කරුණු ගන්න පුළුවන්. බැලලා කියලාට නිවන් දකින්න මාර්ගයට කරුණු 22යි 24යි 100 ගණන් එහෙම පරයයවල් තියෙනවා. දැන් මේව ගැන දන්නේ නැති අය ටියුෂන් ගිහිල්ලා මේව පටලවගෙන අමාරු වෙටෙනවා. අවසානයේ ඉතුරු වෙනවා යාට කැමති දේ නොලැබීමේ දුක. මේ භවනා වැඩසටහනට එන අයගේ තමන් කැමති දෙයක් අරගෙන ආවා. එලක් අය මගේ හැටි මගේ පැවැත්ම හරිද කියලා ස්ථාවර කරගන්න කැමති. ඒකට ආපු අය ඉන්නවා. දැන් ඒවට ප්‍රශ්නත් ආයි. උත්තරේ ගැලපුණ නැත්නම් මොකද වෙන්නේ? අනේ මේ දවස් පහෙන් පස්සේ අර නිමාඩු දාලා පඩිත් නැතුව ගෙදර යනවා. අකමැති දේ ලැබීමේ දුකෙන් පිළිපෙළි. ඔන්න අපේ හැටි. නින් දුකමයි. ඉතින් දැන් මෙතන එහෙමනම් මේ දුකෙන් අත් මිදෙන අංශු මාත්‍රයක් හරියි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ කාලේ ගත කරොත්, මේ කාලේ පුහුණු වුණොත් අනාගතේ සංසාර දුකෙන් අත් මිදෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්නේ මම නෙමෙයි බුදුහාමුදුරුවමයි. ශ්‍රාවකයාට තියෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන්, බුදුහාමුදුරුවෝගේ ධර්මය කෙරෙහි විශ්වාසයෙන් ඒ අනුගමනය කිරීමයි. නැතුව තමන්ගේ පණ්ඩිතකම් භාවිතා කිරීම නෙමෙයි. මේක මතක් කරලා දෙන්නේ මොකද? මේ මෙහෙම කිව්වේ නැත්නම් තමන් බොරු කරනවා. භාවනාව කියලා කරන්නේ අර ඉගෙන ගන්න එක. ශාස්ත්‍රීය අධ්‍යාපනය, ශාස්ත්‍රීය සාකච්ඡාව. මේවෙන් සත්‍ය කරා යන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සත්‍ය කරා යන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා වැඩිමෙන් ඒ කාරණා තුනකින් පැහැදිලි කරනවා. එහෙම නැත්නම් තව කාරණා 8කින් පැහැදිලි කරන එක තමයි ගොඩාක් ප්‍රසිද්ධ. දැන් චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ කාරණා තුනක් නෙවෙයි 8ක්. දැන් සංසාරයේ දුකයි කියනවා පළවෙනි ආර්ය සත්‍යය. එතකොට සංසාර දුකට හේතුව තණ්හාව කියන දෙවෙනි ආර්ය සත්‍යය. මේ සත්‍යය කියන එක. තුන්වෙනි ආර්ය සත්‍යය තණ්හා සංසාර දුක නැති තැන නිවනයි. ඒ කියන්නේ තණ්හාව නැති තැන නිවනයි. හතරවෙනි ආර්ය සත්‍යය තණ්හාව නැති කරන මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. මේ පින්වතුන් කවුරුවක් භාවිතා කරනවද සංසාර විමුක්තිය ලබා ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවද? නෑනේ. ඒක එන මොකක්වත් නෑනේ. ඒක නිකන් පාඩම් කරලා විභාගයට ලියන්න පාඩම් කරා විතරයි. මේ අංග ටිකක් දන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා.
දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමන්. දැන් දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන එක එහෙනම් මේ ආරස්ථාංග මාර්ගයේ වැඩුවම වඩනවා කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ ඉගෙන ගන්න වෙනවා අපි ඒක ඉගෙන ගමු ඉස්සරහදී ආරස්ථාංග මාර්ගයේ වැඩුවම දුක නැති වෙනවා නම් සංසාර දුක දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව ඒකනේ සංසාර දුක නැති වෙන ඒකායන ක්‍රමය මොකද්ද එක පරියායකින් පරියායවල් ගොඩක් තියෙනවා දැන් සංසාර දුක නැති වෙන ඒකායන ක්‍රමය එක පරියායකින් ගත්තම සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩි වීමයි තව පරියායකින් ගත්තම සතර සතිපට්ඨානිය වැඩි වීමයි දැන් මේ ඔය හුඟක් දේශනාවල තියෙන්නේ සංසාර දුකෙන් අත් මිදෙන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීමයි මේ හැම එකක්ම එකිනෙකට සමානයි නැතුව මේක කෑල්ල කෑල්ල එක අතනින් මෙතනින් සම්බන්ධ කරගෙන බොරු කරොත් තමන් අමාරු වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම කියන එක එක පරියායක් නම් ඒක කරත් ඇති. එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කිව්වා මේ දවස් පහේ භාවනාවක් විදිහට වඩනකොට දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම නිවන් දැකින ක්‍රමයේ තණ්හා තමන්ගේ තණ්හාව නැති කරන ක්‍රමය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග ටික ඔය පින්වතුන් පුහුණු වෙන ඔය සක්මන් භාවනාවෙන් වැඩෙන්නේ කො වැඩෙනවද නැද්ද වැඩෙන්නේ කොහොමද කියන එක ගැටලුවක් නะ. මට විසඳලා දෙන්න පුළුවන් මේ දවස් පහෙන් එන්නේ ඒක විතරයි. මොකද මට විසඳලා දෙන්න පුළුවන් වෙන්නේ දැන් මේ පින්වතුන්ට ගැටලුවක් එනවා නිවන් දකින්න ඕන නම් අපිත් බහු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියලා හිතාගෙන ඉන්නවනේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද තව ශ්‍රාවක ගුණ හැදිලාද අඩුපාඩු දිනනවා නම් නොවෙනවා අඩුපාඩු නැත්නම් ශ්‍රාවකයෙක් වෙනවා දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙලා දැන් මේ පින්වතුන් බලාපොරොත්තු මොකද්ද සංසාර විමුක්තියනේ බුදුහාමුදුරු දේශනා කරනවානේ එහෙනම් සංසාර විමුක්තිය ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් කියලා. දැන් මේ පින්වතුන් දන්නේ නැහැනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවල අන්තර්ගතය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක කටපාඩම් තියෙන එක විතරයි තියෙන්නේ. ඒක කටපාඩම් කරලා විභාගේ දීලා ලකුණු ගත්ත එක විතරයි මෙච්චර කාල කරේ වැඩිවේ නැහැනේ. නේද? දැන් මට එක උදව්වක් කර හැකි දැන් මම කිව්වා මේ නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා වැඩෙන්න බුදුහාමුදුරන්ගේ එක දේශනා පරියායක් අනුව පැහැදිලි කිරීමක් අනුව සතර සතිපට්ඨානයට අන්තර්ගත කමඨහනක් වැඩිම ප්‍රමාණවත් කියලා. ඒ වෙනුවෙන් දැන් ලෝකයේ ජීවත් වෙන රටාව අනුව මිනිසුන්ගේ චර්යා ස්වරූප අනුව මේ කාලේ හැමදිනාටම ඔය කියාවල් කරමින් හැම දෙයක්ම කරමින් නිවෙස් වල ඉඳලම වඩන්න පුළුවන් සතිපට්ඨාන භාවනාවක් විදිහට තමයි ඔය සක්මන් භාවනාව අපි කියා දීගෙන යන්නේ. මේක කරන්න පුළුවන් නිකන් අමාරු වැටෙන්නේ නෑ. මේක ඉතින් කැමති අය කරයින ඒක ඊට වැඩිය ඒක හරියන්නේ නෑ කියන අය නොකරින්දී ඒක තමන්ගේ හපංකම මිසක් අපිට අදාළ දෙයක් නෙමෙයි ඒක. දැන් ඒ සක්මන් භාවනාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියලා අපි මේ දේශනා මාලාවේදී ටිකෙන් ටික පැහැදිලි කරලා දෙනවා. එතකොට කාට හරි මේ ප්‍රශ්නේ ඒක ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නේ විසඳගෙන ගිය හැකියි. තමන්ට තියෙන්නේ වෙන විදිහේ ප්‍රශ්න නම් අපිට විසඳන්න බෑ. ඒ කියන්නේ තමන්ට ඔය කියා පුහුණු වෙන භාවනාව තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරලා දීදී යන්න පුළුවන්. ඒක තමයි අද ඉඳලා දේශනාවල ස්වරූපය වෙන්නේ. අද නෙමෙයි හෙට ඉඳලා. ඒකට මූලාරම්භයක් තමයි අපි ගන්න යන්නේ. එතකොට ඔය සක්මන් භාවනාව තුළ කොහොමද සමාධි? දැන් සීලයක් තියාගන්නේ මේ භාවනාව වටන්න ඕනේ. එතකොට සමාධි ශික්ෂාව වැඩෙන්නේ ඇති. ප්‍රඥා ශික්ෂාවේ වැඩෙන විදිය ධර්මානුකූලව විස්තර කරලා දෙන්න පුළුවන්.
හැබැයි අහගෙන ඉඳලා ඒ ගැන සාකච්ඡා කරලා කියෝවට වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ කොහොමද? දීපු කමටහන පුහුණු කිරීම තුළ. නිකම් පුහුණු වෙන්නත් බෑ. විශ්වාසයෙන් ගෞරවයෙන් පුහුණු කරන්න නැත්නම් ඒ කරා යන්න කලින් තමන්ගෙම බාධක ටික තමන්ට අවහිර කරයි. බාධක ටිකත් අපි පැහැදිලි කරලා දෙනවා ඉදිරියේ. දැන් අපි බලමු එහෙමනම් බුදුහාමුදුරු දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සංසාර විමුක්ති මාර්ගයයි. දැන් ඒ පරියාය අපි විස්තර කරගන්න ඕනේ. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් අන්තර්ගතයි. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ගැන මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ අංග ගැන කියා දුන්නා නෙවෙයි. එදා අධ්‍යාත්මික ලෝකයේ ඒ සමාජයේම මේ අංග ටික දැනගෙන හිටියා. දිට්ඨි කියන එක මොකද්ද? සංකප්ප කියන්නේ මොනවද? වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේවා භාවිතා කරපු මේ බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ විතරක් භාවිතා කරන්නේ ආලාර කාලාම දන්නව මේ අංගට. උද්ධකාරාම පුත්‍රත් දන්නවා. තව හිටිය අධ්‍යාත්මිකව පුහුණුව ලැබපු හුඟක් අය ඉන්දියාවේ දැනගෙන තියෙනවා මේවා. මේ නංග දැනගෙන තියෙනවා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. මේක මේ අපේම ජීවිතයේ එක බැඳිලා තියෙන දෙයක්. දැන් අපි ජීවිතය ගැන විග්‍රහ කරන්නේ ඕවැ නෙවෙයිනේ. දැන් අපේ ජීවිතය ගැන අපි විග්‍රහ කරගන්නේ එක එක වෙළඳ ආයතන බහුජාතික සමාගම් හදපු ආකෘතියකට අනුව. දැන් ඒක නෙමෙයි දා තිබුණේ. මේ අධ්‍යාත්මිකව ජීව ක්‍රියාවලිය, සත්ත්ව ක්‍රියාවලිය, මේ සත්‍යයන්ගේ ස්වરૂපය, සත්‍යයන්ගේ සිතුම් පැතුම් ඇති වෙන විලාසිතාව පිළිබඳ අධ්‍යාත්මික වටහාගත් දේවල් තිබුණා. අදත් තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා, අනික ආගම් වලත් මේව භාවිතා කරලා තියෙනවා. දැන් මේ අංග 8 දිහායි බැලුවා. මේ අංගාට මොකද්ද වෙන්නේ? දැන් මං කියා දුන්නනේ අපිට උපත්දී ඉන්ද්‍රිය හයක් තියෙනවා කියලා. මේ අරමුණු වෙන්න ඇහැ, කන, නාසය, දිව, කය, මනස. මේ ඉස්සර මිනිස්සු හොයාගෙන තියෙනවා මේ ඇහැට රූපයක් පේනකොට මොනවද ඇති වෙන්නේ. දැන් එක එක විග්‍රහ අනුව ඒක විස්තර කරලා දීලා තියෙනවා. ඇහැට රූපයක් පේනකොට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ දැක්මක් කියන එක එදා පිළි අරන් දෙනවා. දැක්ම කියන්නේ සිංහල වචනයක්. ඒ දැක්ම තුල දැක්ම කියන එක පාලියට ගත්තනම් දික්ටි. එහෙනම් දික්ටි කියන්නේ දැක්මට සිංහලෙන් දැක්ම කියන එක ට පාලියෙන් කියන්නේ දික්තියයි. නැතුව මේක මේ අමුතු වචන දාගෙන ඒක අර රාත්‍රී ඥානයකින් පඬිලකම් කරාට වැඩක් නැහැ මිතින්. දැක්ම කියන්නේ දික්තියයි. දික්තිය කොහෙද තියෙන්නේ? නැහැ ඒක කියන ඇහැට රූපයක් පේනකොට මුලින්ම ඇති වෙන දේ දැක්ම නැත්නම් දික්තියයි. එහෙනම් කනට සද්දයක් ඇහෙන හැම වෙලේම මුලින්ම ඇති වෙන්නේ මොනවද? දික්තියයි, දැක්මයි. එතකොට මේ දැක්ම දික්තිය කියන එක පේන පුජ්‍යලයා නෝ වෙනස් වෙනවා. ඒ දික්ති වෙනස් වෙනවා, දැක්ම වෙනස් වෙනවා. එතකොට පේන පුජ්‍යලයා නෝ වෙනස් වෙනවා, පේන සත්ත්ව ස්වરૂපය නෝ වෙනස් වෙනවා. දික්තිය ඉතල දැනගන්න. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඇහැට රූපයක් පේනකොට ඒ රූපය පෙනීම හේතු කොටගෙන ඇතිවෙච්චි ಗುಣ අට. නැත්නම් කනට සද්දයක් ඇහෙනකොට ඇතිවෙච්චි ಗುಣ අට. ඒ අන්තර්ගත අට. ಗುಣ කිව්වට හරි අන්තර්ගතයන් අට. එහෙනම් උපත් ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒකට අරමුණක් එනකොට ඒ අරමුණ, ඒ උපත් ඉන්ද්‍රියේ අරමුණ අපිට තේරුණා. දැන් මට පෙනුණා කියන්නේ මං දැක්කා, මට පෙනුණා, මට ඇහුණා. දැන් ඔක සංසිද්ධියන්නේ. ඔය
ක්‍රියාවලියක්නේ, ජීව ක්‍රියාවලියක්නේ, මට ඇහුණා, මට පෙනුණා කියන එක අධ්‍යාත්මික ලෝකයේ මට පෙනුණා කියලා භෞතික විද්‍යාඥයෝ කියන ඒවා කියන්නේ නැහැ. එහෙම නැතුව ජීව විද්‍යාඥයෝ කියන ඒවා කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ඔය පෙනීම තුළ අන්තර්ගතය තමයි එදා භාවිතා කරපු අන්තර්ගතයක් තමයි. පෙනීම තුළ තියෙනවා අන්තර්ගත කරුණු අටක්. මොනවද? දැක්ම, සංකල්පනා, වචන, කායික ක්‍රියාකාරකම්, උත්සාහය, සිහි කල්පනාව, සිතේකංක. ඔන්න පෙනීම තුළ අන්තර්ගත කරුණු. දැන් මේ පින්වතුන්ට පෙනීම තුළ ගැන කියන්න පුළුවන් විද්‍යාඥයෝ කියපුවා, අර පණ්ඩිතයා කියපුවා, තමන් දන්නේ බොරු ටික. ඒක හරියන්නේ නැහැ. නිවන් මාර්ගයේ ඒ වාරගෙන හරියන්නේ. නිවන් මාර්ගේ යන්න නම් බුදුහාමුදුරුවෝ භාවිතා කරපු පිළිගත්ත දේ එක්ක යන්න. පෙනීම තුළ අන්තර්ගත වෙන්නේ දික්ටි සංකප්ප වාචා කම්මන්තා ආජීව වායාම සති සමාධි කියන අංගාට. ඔන්නේ පෙනීම තුළ ඔය අංග 8 සකස් කරොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට. පෙනීම තුළින් ඇතිවෙන දුක නැතිවෙන. පෙනීම තුළින් ඇතිවෙන දුක නැති වුණොත් ප්‍රශ්න විසඳෙනවා. සංසාර දුක මේ තමන්ගේ දුක නෙමෙයි. දැන් පෙනීම තුළින් ඇතිවෙන දුක නැති වුණොත් එතන ඒ පෙනීම බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා දික්ඛේ දිට්ඨමන්තං භවිෂ්‍යති. අන්න පෙනීම තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩික අවස්ථාව. නැත්නම් හැම වෙලේම ඇහැට පෙනීම තුළ සංසාර දුක නිර්මාණය වෙනවා. දැන් ඇහිම තුළ සංසාර දුක හක් වුණොත් එතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දිට්ඨි දිට්ඨමන්තං භවිෂ්‍යතිනේ සුතේ සුතමන්තං භවිෂ්‍යති. දැන් මේ පින්වතුන්ට බණ ඇහෙනවා, නමුත් සුතේ සුතමන්තං භවිෂ්‍යති නෙවෙයි, ඇහිමින් සංසාර දුකකුත් හැදෙනවා. දැන් ඊයේ අර ප්‍රශ්නෙකුත් ඇහුවේ, ඊයේ නෙවෙයි අදම තමයි. ඊයේ වෙන්නේ ලංකාවට, අද එතකොට ඇමරිකාවට එක දවසක්. මොකද්ද බණ අහලා නේද සෝවාන් වෙන්නේ ඊයේ? එතකොට අහිනකොට සෝවාන් වෙනවා නම් එතන තියෙන්න ඕනේ මල් සුතේ සුතමත්තම් භවිෂ්‍යති ගුණයට එන්න ඕනේ. ඇහෙන වෙලාවක නිවන් දකින්න ඕනේ. නමුත් දැන් මේකේ තව තියෙනවා මුතේ මුතමත්නම් භවිෂ්‍යති. කියන්නේ කායික හෝ නාසයෙන්, කාය විඥාණයෙන්, ගාන විඥාණයෙන්, ජීවහා විඥාණයෙන් එන අරමුණක දුකක් වෙනකොට තියෙන්නේ සංසාර දුක. මේ වෙන දෙයක් වරද්ද ගන්න බෑ. අහක් වෙනකොට තියෙන්නේ මුතේ මුතමත්නම් භවිෂ්‍යති. එතකොට මනෝවිඤ්ඤාණයෙන් එන අරමුණක දුක නැති වෙනකොට බුදුහාමුදුරු පෙන්නනවා දුක නැති වෙනවා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ම වැඩිච්චි මොහොත. විඤ්ඤාතේ විඤ්ඤාතමත් නම් භවිෂ්‍යති. දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අපිත් මේ පුහුණු වෙලා කවද හරි මේ සාධනේ හරි මෛත්‍රී බුදුහාමුදුරේ කාලේ හරි නිවන් දකින්න ඕන නම් මොන ක්‍රමයකද මේක වෙන්නේ? අපි වඩන්නේ සතිපට්ඨානේ. අපේ පුහුණුවකින් මේක ගන්න යන්නේ. මොකද අතීතයේ අපේ පුහුණුවක් නැහැ. ඒක පැහැදිලි. එහෙනම් ඔය වගේ අපි මෙහෙම බොරු කරන්න උවමනාවක් නැහැ. අතීතයේ අපිට පුහුණුවක් නැහැ. එදා බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන්ට පුළුවන්කම තිබුණා අතීතයේ පුහුණුවෙක් අය තෝරලා බේරලා ඒ පුහුණුව නැවැත්වුවේ තැන ඉඳලා ආරම්භ කරවන්න. හැබැයි බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයෙන් පස්සේ ශ්‍රාවකයන්ට එහෙම හැකියාව නැහැ. ශ්‍රාවකයන්ට ඒ හැකියාව කොහෙත්ම නැහැ. බුදුහාමුදුරන්ට විතරයි තිබිලා තියෙන්නේ.
ඒක නිසා වෙන් තමන්ගේ ඉස්සර ජීවිතය සම්බන්ධව ඉස්සර පෙර පාරමිතා පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා ධර්මයේ මාර්ගයේ ගමන් කරවන්න ශ්‍රාවකෙකුට හැකියාව තිබිලා නැහැ කොහෙදිවත්. නිසාසනේ බලන්න. ඒක බුද්ධ විෂයයි. එහෙම හැකියාවක් හැකියාවකින් ඒ වගේ එකකින් ප්‍රයෝජන ගන්න ඕන නම් කාට හරි ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බෑ. එයා ප්‍රාර්ථනා කරන්න මෛත්‍රී බුදුහාමුදුරුවන්ට මේ මේ පිළිබඳව තමන්ට උදව් කරන්න පුළුවන් කියලා. දැන් අපි කරන භාවනාවෙන් මේ යන පුහුණුවෙන් ඔය ගොල්ලන්ට මුලින්ම කවදාවත් සුතේ සුතමත්තම් භවිෂ්‍යති වෙන්නේ නැහැ. දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති වෙන්නේ ගුණේ එන්නේ නැහැ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිෂ්‍යති වෙන්නේ නැහැ. වුණොත් වෙන්නේ කවදා හරි මුතේ මුතමත්තම් භවිෂ්‍යති තමයි මුලට. දැන් ඒක උනේ නැත්නම් ඔය නොඑක් කතාර ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගත්ත එකත් එක්ක පටලව ගන්න. ධර්මයේ ටියුෂන් ගිහිල්ලා පුහුණු වෙච්ච ධර්මයක් නෑ. ප්‍රායෝගික ධර්මයක් නැති වුණාම Tamanta ප්‍රශ්න වැඩි වෙයි. දැන් එතකොට ඒක වෙනවා. මුතේ මුතමත්තම් භවිෂ්‍යති වෙන එක. එහෙමනම් දැන් අපිට දැනගන්න ඕන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් ওই චතුරාර්ය සත්‍ය දුක, දුකට හේතුව, දුක නැතිකම, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමය ඕකනේ. ඔය ආර්ය සත්‍ය කියන්නේ දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් ජාතිය දුකයි, මේ පින්වතුන්ට ඉපදීම දුකයි. ඒ හැබැයි පොඩ්ඩක් පෙලක් අයට ලංකාවේ ඉපදින එක දුකයි. හින්න පිට රටට ගියා. ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉපදීම දුක තමයි මොකක් ආදී දුකක් තේරිලා දෙනවා. හැබැයි දුකට හේතුව තේරිලා දෙන්නේ වෙන මොනවා හරි බහුබූතියක්. දැන් සංසාර දුකට හේතුව තණ්හාව කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. දැන් දුක දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමය අන්තර්ගත වෙන්නේ කොහෙද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොන අංගේද? මෙන්න මේක පොඩ්ඩක් අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. මේ අංග 8ක් තියෙනවානේ. ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය හරහා දුක කොහෙද තියෙන්නේ? අපි හොයන්න ඕනේ. කනට සද්දයක් ඇහෙනකොට ඒ සද්දය හරහා උපදින දුක අන්තර්ගත වෙන්නේ කොහෙද? අංග 8යි තියෙන්නේ. දුක අන්තර්ගත වෙන්නේ පළවෙනි අංගය තුලයි, දිට්ඨිය තුලයි. දැක්ම තුල තමයි දුක අන්තර්ගත. දුක අන්තර්ගත වෙන තැන හැම වෙලේම දුකට හේතු අන්තර්ගත වෙනවා. දුක නැති තැන අන්තර්ගත වෙනවා. දුක නැති කරන ක්‍රමය අන්තර්ගත වෙනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක අන්තර්ගත වෙන්නේ පළවෙනි අංගය වන දිට්ඨිය තුලයි. එහෙනම් ඇහැට රූපයක් පේනකොට අපිටත් ඒ පේන රූපය අනුව දුකක් අන්තර්ගතයි. ඒ දුකට හේතුව අපිට බුදුහාමුදුරුවෝ කියන හේතුව නෙවෙයි, තියෙන වෙන බහුභූතියක්, බොරු හේතුවක්. දැන් මේ පින්වතුන්ට අපිටම තමන්ගේම ඥාතිවරයෙක්ගේ දැන් කොරෝනා වලින් මැරිලා මැරිච්ච මිනිය දකින්න ඇහැට පේනකොට දුකක් තියෙනවා. ඒ දුක කොහෙද තියෙන්නේ? ඒ දුක තියෙන්නේ අන්තර්ගත වෙන්නේ අර ඇහැට පෙනීම හේතුවෙන් ඇතිවෙච්ච දික්තිය තුලයි, දැක්ම තුල. ඒ දික්තිය තුල දුක තී හැතුනම දුකක් අන්තර්ගත වුණොත් අනිවාර්යයෙන් මේකට බැඳිලා කරුණු තුනක් තව අන්තර්ගත වෙනවා ධර්මානුකූලව. මොකක්ද කරුණු තුන? දුක තියෙනවා නම් දුකට හේතුවත් ඒකෙම තියෙනවා. ඒ තුලම, ධිට්ඨිය තුලම දුක නැති තැනක් ඒක තුල තියෙනවා. දුක නැති කරන ක්‍රමයක් ඒක තුල තියෙනවා. දැන් අපිට
ඒ කොරෝන මරණයක් දැක්කම අන්තර්ගත වෙනවා නැදී දුක. එතකට දුකට හේතුව අපිට තේරෙන නේ මේ වගේ රෝගයක්. මේ වගේ ව්‍යාධයක්. මේක තමයි මේ කොරෝන තමයි දුකට හේතු. මේ මරණයට හේතුව. මරණයනෙ දුකද. දැන් ඒකෙම යාගෙම දිට්ඨිය කියලා අනේ කාටවත් මෙවන් මරණයක් නොවේවා හතුරුකටවත් නොවේවා. ඒ කියන්නේ අනේක තමයි දුක නැති තැන යාට. එයාට දුක නැති කරන ක්‍රමය මේකට හරියන තමන් දන්නේ බෙහෙතක්. එහෙම නැත්නම් දුක නැති ක්‍රමයේ තව හොයා ගන්නවා ලෝකයා. මේ අන්තර්ගත කොහේද? දිට්ඨියදී. එහෙමනම් මෙන්න මෙහෙම ගැටලුවක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපිට ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණක් එනකොට මුලින් ඇතිවෙන අංගය තමයි දිට්ඨිය. දැක්ම. දිට්ඨිය කියන්නේ දැක්ම නැතුව මේ වෙන දෙයක් නෙවෙයි. මේ දැක්ම ඇතුලේ අන්තර්ගත හතරක් තියෙනවා. ඒ අන්තර්ගත හතර හැමදාම එකයි. මොනවද? දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. එතකොට අපිට සාංසාරික නිවන අරමුණු නොවන ඕනෑම අරමුණක, ඒකද දැන් එහෙන් නිවන අරමුණු වෙන තැන මොකද්ද? දිත්තේ දිත්ත මන්තම් භවිෂ්‍යති. අපිට එහෙම ආරමුණක් ලැබිලා නැහැ තව. කනට නිවන අරමුණු වෙන අවස්ථාව මොකද්ද? මුතේ සුතේ සුතමත්නම් භවිෂ්‍යති. මේ මේ අහලා තිනවා. ඕවා නැත්නම් ආය මට එන්නේ මම මේ ටික කියා දෙන්නේ පඬිතර රත්නහනවා පහු වෙනකොට. මෙහෙම නේද නිවන් දකින්න කියලා. ටියුෂන් කාර්යයන්ට හරි අමාරුයි මේ භාවනා කියන්නේ. දැන් ඊට පස්සේ දැන් ශාරීරියෙන් එන ආරමුණකට නිවන තියෙන අවස්ථාව මොකද්ද? නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච අවස්ථාව මොකද්ද? මුතේ මුතවත්තම් භවිෂ්‍යති. දැන් එතන දැන් දිත්තේ දිට්ඨමන්තම් භවිෂ්‍යති වෙන තැන ඇහැට පේන රූපය අනුව ඇති වෙන දිට්ඨිය තුල අන්තර්ගතය ආර්ය සත්‍ය හතරයි. මොනවද ආර්ය සත්‍යද? චතුරාර්ය සත්‍යයි. දුක ඒ බුදුහාමුදුරු හොයාගත්තේ සත්‍ය හතරයි. දැන් සංසාරයේ ජීවත් වෙන ඕනෑම සත්වේ මොනවා හරි ඇහැට රූපයක් පේනකොට ඇති වෙන්නේ දිට්ඨියක් තමයි මුලින්ම. ඒ දිට්ඨිය තුල අන්තර්ගතය බොරු හතර, අසත්‍ය හතර. කොච්චරයි වෙනස? ඉතින් දැන් අපි ළඟත් තියෙන්නේ ඇහැට රූපයක් පේනකොට ඇති වෙන බොරු හතර අන්තර්ගතයි දිට්ඨිය තුල. රහද්‍යයක් ඇහෙනකොට මේ බණ ඇහෙනකොටත් මේ පින්වතුන්ට මේ බණ ඇහෙන බණක් ගාන ඇති වෙන දිට්ඨිය තුල අන්තර්ගතය බොරු හතරක්. ඒ බොරු හතරේ තියෙන්නේ මොනවද? දුක, දුක නැති, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කන නෙමෙයි. දැන් මේක ගැඹුරුයි නේද? හැබැයි මේ ගැඹුර විසඳෙන්නේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ දෙන එක කමටහන මෝඩය වගේ වැඩි ඉන්නේ. නේද පඬිතය වගේ විග්‍රහ කිරීමෙන් නෙමෙයි. මුලක අයට භාවනා කරන්න බැරි තමන්ගේ පඬිතකම නිසා. දැන් අපි උත්සාහ ගන්න වෙනවා ධර්මානුකූලව. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග ටික තුල අන්තර්ගතය මොනවද, අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියලා ධර්මානුකූලව පැහැදිලි කරගෙන තමන් මේ කරන්න පුහුණු වෙන පුහුණු වීම අනිවාර්යෙන් කරන්න ඕනේ. පුහුණු වෙන සක්මන් භාවනාව තුල කොහොම පුහුණු වෙන සක්මන් භාවනාව තුලින් කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කියලා තමන්ට විශ්වාසයක් ඇති වෙන තරමට ධර්මීය ගැන ඉගෙන ගන්න. මොකද අවිශ්වාසයෙන් භාවනා වඩන්න බැරි නේද?
දැන් ඒ අනුව දැන් අපිට ඉස්සරහට හුඟක් කරුණු ගන්න වෙනවා. දැන් අපි ඉස්සෙල්ලම බලමු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවල තව තියෙන ස්වરૂප මොනවද? එකක් තමයි දැන් ද්විතීය පළවෙනි අංගය. මේ රූපයක් පේන කොටයි, ඇහැට රූපයක් පේන කොට, කනට ශබ්දයක් ඇහෙන කොට, ගන්ධ සුවඳ නාසයට දැනෙන කොට, මේ තනි අරමුණක අභ්‍යන්තර අන්තර්ගත හතර තමයි මේ පෙන්වන්නේ. හත අට තමයි මේ ධර්මයේ පෙන්වන්නේ. එතකොට මුලින්ම මේකේ අන්තර්ගත වෙන කරුණු වෙලා තියෙන දිට්ඨිය, ඊළඟට සංකල්පනා. ඊගාවට සංකල්පනා ගන්නේ දැන් පාලියෙන් කියනවා සංකප්ප. සිංහලෙන් කියනවා සංකල්පනා. සිතුම් පැතුම් කියන්නේ සිංහලෙන්. දික්කියට අනුගතවමයි සිතුම් පැතුම් පහළ වෙන්නේ, සංකල්පනා පහළ වෙන්නේ. තමන්ගේ නැතුව මේ මානෝ හිමිකම් නෙමෙයි මේ. තමන්ගේ උගච්ඡම අනුව වෙච්ච එකකුත් නෙමෙයි, කුලය අනුව වෙච්ච එකකුත් නෙමෙයි, මේක චිත්ත නියම. එතකොට දිට්ඨිය, දෙවනුව සංකල්පනා. මේ සංකල්පනාවට හැකියාව තියෙනවා, සංකල්පනා වලට හැකියාව තියෙනවා මිනිස්යාගේ කායික ක්‍රියා හා වාචික ක්‍රියා උපදවන්න. ඒ කියන්නේ දිට්ඨියෙන් බිහි කරනවා සංකල්පනා. ඒ සංකල්පනා වලට අනුගතව වචන බිහි වෙනවා මිනිස්යාට. ඒ වගේම ඒ සංකල්පනාවට අනුගතව කායික ක්‍රියා, කම්මන්තා ජීව කියන්නේ කායික ක්‍රියා. තමන්ගේ ශාරීරිය හසුරවන්න පුළුවන් හැකියාව ලැබෙන. මේ ඔය ශාරීරිය, ඔය ඇඟිල්ල නමන්න, දිගාරින්න, බෙල්ල හොලවන්න, කොන්ද නමන්න, දණිස්ස නමන්න හැකියාව ලැබුණේ අපිට නම් ඉතේ හෝමෝන වලින් කියන්නේ. නෑ, තමන්ගේ දික්කියේ. එතකොට මලමිනියක් ඇයි කකුල හොලවන්නේ නැත්තේ? දික්කියක් ඇති වෙන්නේ නැති හින්දා. දික්කියක් නැත්නම් සංකල්පනා නෑ, සංකල්පනාව නැත්නම් කම්මන්තා ජීව නෑ. තිහිනදී වෙච්ච මිනිහෙන් මොකද ශරීරාංග කතා කරන්නේ නැත්තේ? දික්කියක් පහළ වෙන්නේ නැති හින්දා. ද්විතීය පහළ වෙන්න නම් මූලික මොනවද? අවම කරුණ. මේ ද්විතීය පහළ වුණොත් මේ අංගාටම බිහි වෙනවා අපි. ද්විතීය පහළ වෙන්න නම් අඩුම ගාන ඇහැට රූපයක් පේන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා. අනේ ඇහෙන රූපයක් පේනකොට ඒ රූපය පෙනීම තුළ අන්තර්ගතයේ ද්විති සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සත් සමාධි කියන අංගාටයි. එහෙම නැතුව මේක මේ විභාගයට පාස් කරලා ලකුණු ගන්න දින අංගාටක් නෙමෙයි. තමන්ගේ ජීව ක්‍රියාවලියයි, පෙනීමේ ක්‍රියාවලිය තුල අන්තර්ගතයයි, ඇසීමේ ක්‍රියාවලිය තුල අන්තර්ගතයයි. මේක භෞතික විද්‍යාවවත්, ජීව විද්‍යාවවත්, සත්ත්ව විද්‍යාවවත් නෙමෙයි, අධ්‍යාත්මිකව එදා පිළිගත්තේ පිළිවෙලයි. ඒගොල්ලන්ගේ දැනුමයි භෞතික විද්‍යාව, ජීව විද්‍යාව දැනුමයි අතර කිසි සම්බන්ධයක් මේ අධ්‍යාත්මිකයට නෑ. ඒකින්ද ඔය ඉගෙන ගත්ත එක අහකට දාලා බුදුහාමුදුරුවෝ පෙන්නන සිද්ධාන්ත අනුව, පරියාය අනුව ධර්මිය ගැන හිතන්න. තමන්ගේ උපාධිය අනුව හිතන්න ගියොත් අවද හරි තමන්ට වෙන්නේ අර වැරදි දික්තියකට යන එක විතරයි. දැන් අපි බලමු මේ අංගාටන. එතකොට ඇහිම ඕක ඇත්තද කියලා. දික්තිය කියන්නේ දැන් දැක්මනේ. දැන් කවුරු හරි කෙනෙක් මොනවා හරි දැක්කම දැන් පොඩි ළමයිගේම ලේසියම මේ ගත්තා. ඉතින් ලොකු අය වෙන්න වෙන්න මේක කපටි වැඩි වෙනවා. දැන් පොඩි ළමයේ දිහා බලන්න. පොඩි ළමයේ දැන් දකින්න මල, ඇහැට රෝස මලක් දකින්න. දකින්නකොට එයා ළමයට ඇති වෙන්නේ දිට්ඨිය. දැකීම හේතුන් ඇති වෙනවා. ඒක සංකල්පනා තුල සංකල්පන ඇති වෙනවා.
ඒ මල ගැන එයා ඉගෙන ගත්තේ ටිකක් අන්තර්ගත වෙන සංකල්පනවල සිතුම් පැතුම් වලට. ඊට පස්සේ වචන මේක රෝස මල කියලා කියන්නේ වචනේ බිහි වෙන්නේ දැක්කොත්. හැබැයි මේ වචන ඒ වගේම ඒක කඩා ගන්න බය එකක ලබා ගන්න උත්සාහයක් කායික උත්සාහයක් බිහි වෙන්නේ අර දෙකීම උදයි. ඒවට තමයි කම්මන්ත ආජීව කියන්නේ. ඒ වගේම ඒ දැකීම උඩ රෝසමල දැකීම උඩ යාගේ මෙච්චර වෙලා තිබෙන දැන් පාරේ ඇවිදගෙන යන ළමේ ළමේකට නෙමෙයි අපි ඔක්කොටම මේ සිද්ධිය තමයි හැම මොහොතකම වෙන්නේ. මම උදාහරණයක් ගත්තේ ළමේ කියන එකයි. එතකොට පාරේ ඇවිදගෙන යනකොට රෝසමල දැක්කොත් දැන් ඉස්සෙල්ලා තිබුණ උත්සාහය මොකක්ද යාගේ ඇවිදීමේ උත්සාහය. ඒක ක්ෂණිකව වෙනස් කරනවා මේ අරමුණින්ද. වායාමයේ වෙනස් කර හැකි අර දිට්ඨියට. දැන් ඇවිදින එක වෙනුවට ඇවිදින දිසා මාරු කරනවා. දැන් යන්නේ මල දිසාවට. උත්සාහය වෙනත්. උත්සාහය කියන්නේ වායාමයි. එතකොට ওই විදිහටම සිහි කල්පනා වෙනස් කරනවා. මෙච්චර වෙලා කල්පනා කර කර ගියේ වෙන දෙයක්. වෙන අරමුණක වෙන ඉලක්කයක ගියේ ළමයා. අර මල දැක්කේ හැටිය සිහිය වෙනස් වෙනවා. මලට ඇදුණු සිහියක් බවට හැරෙනවා. ඊගාට ඒකම ඒ මල දැක්කේක හේතුවෙම එකඟකම වෙනස් වෙනවා. ඉස්සර වෙලා එකඟකම කියන්නේ සමාධි. හිත එකඟකම. ඉස්සෙල්ලා තිබුණ එකඟකම ඇවිදින්න සම්බන්ධ, ඇවිදීම සම්බන්ධයි. දැන් ඒ ඇවිදීම සම්බන්ධ නෙමෙයි මල කැඩීම සම්බන්ධව මල සම්බන්ධව ඇති වෙන එකඟකමකට මේක මාරු වෙනවා. දැන් මේ බණ පදයක් ගන්න ඕගොල්ලන්ට අසුදි වෙන්න ඕනොම ඇහෙන ඇහෙන අරමුණට මේ පදයක් ගන්න ඔය අංගාට වෙනස් වෙනවා. ඕක ජීව විද්‍යාවවත් භෞතික විද්‍යාවවත් රසායන විද්‍යාවවත් මාක්වත් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නපු අධ්‍යාත්මික විද්‍යාව. දැන් ඕක සම්බන්ධ කරන්න ගියන් තමන්ගේ අද පඬිතුකමට සම්බන්ධ කර ඔය භාවනාව වඩන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න දියා මොකක්වත් හිතාගන්න බෑ. මේ අංගාට මතක තියාගන්න අමුතු එකක් නෙවෙයි. උපත්ති ඉන්ද්‍රියට අරමුණක් ආපුවම ඒ අරමුණ පෙනීම නම් පෙනීම තුල අන්තර්ගත අටක්. ඇහෙන මොහොතක ඇහිම තුල අන්තර්ගත අටක්. මේ අන්තර්ගත අට අනුව තමයි සීල සමාධි ප්‍රඥා මේ හැම එකම පස්සේ වෙන් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම නිවන් මාර්ගයේ වැඩෙනවා කියන්නේ මේ අංගවල මේ අංග සකස් කරගන්න ඕනේ නිවන අරමුණු වෙන එක. දුක නැති දික්තියක් බිහි කරන විදියට. චතුරාර්ය සත්‍ය අන්තර්ගත දික්තියක දුක නැහැ කියන බුදුහාමුදුරුවෝ. බොරු හතරක් අන්තර්ගත ඕනම දිට්ඨියක දුක තියෙනවා. ඒකින්ද සම්මා දිට්ඨිය කියනවා චතුරාර්ය සත්‍ය අන්තර්ගත දිට්ඨියට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් මේ පින්වතුන් බණට අහලා ඇති ඔය අභිධර්මයේම ඉගෙන ගත්තේ අයත් දන්නද සම්මා දිට්ඨිය කියන එකට හඳුන්වන්නේ කොහොමද? සම්මා දිට්ඨියේ නිර්වචනය මොකද්ද? පාළි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. මේ සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය නොවන තැනදී අන්තර්ගතයේ නිර්වචනය මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. එතකොට දැන් දිට්ඨිය දැක්ම තුල තමයි මේ බොරු හතර හරි සත්‍ය හතර හරි අන්තර්ගත වෙන්නේ. අපේ රෑම දැක්මකම තියෙන්නේ බොරු හතරමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවාට පස්සේ වැඩුණාට පස්සේ ඇති වෙන දිට්ඨියක තියෙන්නේ සත්‍ය හතරයි. ඒක නිහින්දා බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා දිට්ඨිය ලබනවා කියන එකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එකයි දෙකක් නෙමෙයි එකක්. මොකද හේතුව චතුරාර්ය සත්‍ය කියන්නේ සම්මා දිට්ඨිය තුල අන්තර්ගතයයි.
සම්මාදිට්ඨිය ලබනවා කියන්නේ සම්මාදිට්ඨි ලාභියෙක් වෙනවා කියන්නේ ධිට්ඨිය තුල අන්තර්ගතය වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වීමයි. ධිට්ඨිය අවබෝධය වෙන එකක් විතරයි. ධිට්ඨිය ගැන ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ධිට්ඨිය ගැන ශාස්ත්‍රීය අධ්‍යාපනයක් කාටවත් ගන්න බෑ. සංකල්පනා කියන ඒවත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ගන්න බෑ, අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලමු පැටලිලි ඇති අද දවසේ නම් මේ කියපු එක හොඳටම පැටලිලි ඇති. ඒක ඒකමයි වෙන්න ඕනේ. මොකද තමන්ගේ පඬිතුගන් වලින් ගැලපෙන එකක් නෙමෙයි මේ කිව්වේ. මේ කිව්වේ එදා ඉන්දියාවේ අධ්‍යාත්මික ලෝකයේ ඇහැීම පෙනීම සම්බන්ධව මෙයා උපත්ති ඉන්ද්‍රිය හයට අරමුණක් එනකොට භාවිතා කරපු අධ්‍යාත්මික අන්තර්ගතය ක්‍රමය. නැතු මේ අද මේ නවීන විද්‍යාවෙන් විග්‍රහයක් එක හරියන්නේ නැහැ. මේක අමුබොරුවක් වෙනවා. එතකොට දැන් ඒ අධ්‍යාත්මික පුහුණුවක අධ්‍යාත්මික පරේක්ෂණයකින් ලබාගත් ඇහිම පෙනීම ඇසීම පෙනීම ආදී මේ ජීව ක්‍රියාවලිය ගැන මේ විදිහේ විස්තරයක් තමයි අන්තර්ගත වෙන්නේ. අපි දැන් උත්සාහ ගන්නේ බුදුහාමුදුරුව පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම සම්බන්ධව ඉස්සරහට ගෙනියන්න. ඒක කතා කරන්න වෙන්නේ, විස්තර කරලා දෙන්න වෙන්නේ මට. මේ තමන් පුහුණු වෙන කමඨහනට අනුගතව කොහොමද තමන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කියලා. ඒක නිසාවෙන් දැන් අද දවසෙත් කාල වේලාව අවසන් වීගෙන යනවා. දැන් පෑන වේලාව ගිහිල්ලා තියෙනවා. මම ඊට වැඩි විස්තර කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකාන්තයෙන් වැඩෙනවා ඔය කමඨහන බහුලීකත කිරීම තුළ. එතකොට අද දවසේ වැඩසටහන අවසන් වෙනවා. හෙට දවසේ මම පැහැදිලි කරලා දෙන්නම් තමන්ගේ ඔය සිදු කරන පුහුණු වෙන්න බලාපොරොත්තු වෙන පුහුණු වෙන්න උත්සාහ කරන සක්මන් භාවනාවෙන් කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික වැඩෙන්නේ. එක දවසෙන් කරන්න බැරි වෙයි, ටිකෙන් ටික පැහැදිලි කරලා දෙන්න. ඉතින් අද දවසේ උත්සාහ ගන්න මේ කරන භාවනාව තමන්ගේ අර පඬිත වැඩ නොකර මෝඩයා වගේ දීපකමට අහන වඩන්න. නැත්නම් අපිට ඉස්සරහදී අමාරු වෙනවා. මොකද අපි හිතන එකක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්ම. අපි හිතන විදිහක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ පුහුණු ක්‍රම. අපි පුහුණුනේ භෞතික පුහුණුව. මම කියවන්නේ අධ්‍යාත්මික පුහුණුව තමයි මේ යන්නේ. භෞතික පුහුණුවයි අධ්‍යාත්මික පුහුණුවයි අහකට පොළොව වගේ වෙනස. ඒතර අධ්‍යාත්මික පුහුණුවක තමයි භාවනාව තියෙන්නේ. භෞතික පුහුණුවක් කියන ලැබිච්චි අධ්‍යක්ෂින් ටික අධ්‍යාත්මික පුහුණුවකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. කිසි සම්බන්ධයක් මේ දෙකක් කියලා දැනගෙන අපි සිදු කරන පුහුණුව තවදුරටත් ඉදිරියට ගෙන යන්න ඔය දීප කමඨාන වඩා ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාවත් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.